sakele sate Saeri mu. සරණයි පින්වත්තඔබ හැමදිනාටම. පෝචනී යිතිහාසික කළුතර බෝ සමිඳු වහන්සේ අභිමුකව සිට උත්තරීතර මහාර්ග පොන්නන්නේ කරමයක් මෙත් සදහම් භිකාශයේ නොබට ගෙනෙනටයි අපගේ සත්පුරුෂ බලාපොරොත්තුව. පිින්මත්න යිතිහාසික කළුතර බෝ සමිඳන් බහන්සේගේ අනන්තාශිරුවාදය පළමුුවෙන් පින්මතුබ හැමදිනාටම පාර්ථනා කනවා. මෙත් සදහම් විකාශෝසේ බාහිර පටිකත කෙලම් භශයෙන් ඔබ වෙතගෙනන මෙත් බුද්ධබි වන්දනා සද්ධර්ම දේශනාමාලාාවේ අතයුතුම් ධර්මාණු ශාස්සනාවකොයි මේ අයිතිහාන්සික කළුතර බෝ සමිදුන් පරීක්්වේ සිට අප ඔබට ඒකල්ත්මික කරන්නේ. හනිස්සාබෙන් උත්තරීතර ධර්මය ශ්‍රභණය කරන්නට ඔබ හැමදිනාටම පළමුුවෙන් ආරන්ධනා කරනවා. පෝෂණ අති පෝචර ගලගමින් ඥයනදීප ස්වාමින් මහන්සේක ෞරවනිය වැඩම කරීමෙන් පත්බන මෙ උතුම් ධර්මානු ශාසනාව මේ කාලේ හෝරාවේදී ස්්‍රබනය කරන්නට ඔබ හැම දෙනාට මිතාමත්ම ගෞරවයෙන් ආහධනාාවනන්සිද කරමින් ඔතුමම් පුුණි බොහමේ දම්සම හමන්ඩ පේට වැඩම කරන්නට දුනාමූ අපගේ ගෞරවනිදේශ කියයානෝ හොරන ශීලස්වාරණ ගිලන් භික්ෂ මධ්‍යස්ථානය පෝචනය බක්වල මහ සෑයි අති ගෞරවරී නිර්මාතරූබර් විචිත්‍ර ධර්මකතික රජකයේ පන්්ිත පේ. ම ගිම ඥාන දීප ස්වාමින් හන්සේ අපි හැමදිනාම සාධහෝ කාර පවත්තුබින් පාදනම ස්කාර්පූරකෝ පෙළිකමෝ. සාධහෝ සාධහෝ සාධෝ. මෙවුතුමූ ධර්මධානමේ මහපින් කම වෙනුවෙන් පින්බරදායකත්වේ දරමින් කටතු කරු ලබනවා. විශ්වාමලත් සහකාර පොලිස් අධිකාරී ඩී බඳුලසී පෙරේරා මහත්මා විසින්. ෂ තුන්ගේ ගෞරවනියාාරධනාවෙන් එතුමන්ගේ ගෞරවනය දාහකත්වෙන් යුතුවයි මේ උතුම් මහා පින්කම පෝචනය කළුතරබෝ සමඳන් වහන්සේගේ සංවිධානය කරන්නේ එතුමන්ගේ සියලු අරමුණු එලෙසිටම සාක්ෂාත්ව වාා මේ උතු පුොන්නන්නේ බහමේට ධර්ම ස්ශ්‍රභණනිට සම්බන්ධ වන ශ්‍රධහ සම්පාන්න දහස් සංඛ්‍යාත පෙන්වා ඔබ හැමදිනාටම ධර්මාාව බොහදේවේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්මීන් වහන්සේට දැහැත් පෝචාපන් පිළිකන්නොමින් තුම් ධර්මානු ශසනාවටබි සාධහකාරප ඇතුමින් ආර්ධනා කරමෝ. මෙ උතුරතර පුුණෙ බොහොමියේ අසිරීමත් බෝ සමිතුන් වහන්සේටද අපගේ බන්ධනාව නමස්කාරය වේවා. එක ප්‍රාර්ථනාවෙන් අමයුරු ධර්මය පෝචනය පුුණනි භූමී සිට ශ්‍රණය කරන්ටත් මෙත් සඳහම් විකාශඔස්සේ ශ්‍රභණය කරටත් ඔබ හැමදිනාටම අරධනා කරනවා. සාධහෝ සාදුහෝ සාධෝ. අබසරහි පෙන්වත් ස්වාමීන් වහන්ස. හොඳයි කවරුත් සාදුකාරයක්න්න. Pingatun namaskare kiyamu namo saranang punya mbang sarenang gacam sanggang sarenang gacam Dutimpi buddang sarenang gacam Dutimpi dambang sarenang gacam Dutiampi sanggang saranang gacami Tatiampi budang saranang gacami Tatiampi damang saranang Gacchami Tatiampi sanggang saranang gacami saranang ආනාතිපාතා වීර්මණී සිකාපදන් සමාධයාමය අදිින්නාදාන වේර්මණී සිකාපදන් සමාධයාමේ කාමීසු මිච්චාචාර වේර්මණී සිකාපදන් සමාධයාමේ मुसावादा वीरमणि सिक्कापदं समाधिया मे सुरामेरय मज्जपमादट्टाना वीरमणि सिक्कापदं समादया मे साधु साधु සමන්තා චක්කවාලි සු හට්‍රා ගච්චන්තුදී ඒවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දමස්සවන කාලෝ අයංබදංඋන්ත දමසාාවෙ කාಾලು අයංබදංತ දමසವෙනෙ කාಾಲು අයංබදංත නමුತස්සේ භගවෙතුು අරහතුು සම්මා සම්බුද්දස්සೆ නමුತස්ේ භගವතුು අරහතුು සම්මා සබුද්ධස්සේ නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්හතුනිි අදෝව හැම දෙනාම කලුතර උතුම් බෝධි රාජාණන් වහන්සේ පිහිටි මේ ලංකා බෝමී ඉතාම යිතිහාසික බොහෝ සැදහැවතුන්ගේ අප්‍රමාන සද්ධහ ගෞරෝයට පාට්‍රවිච්ච ඒ උතුම් දෙතිස්ඵල බෝධීන් වහන්සේ වැඩසිටින මේ උතුම් පිම්බිමි කළුතර චෛතිරාජාණන් වහන්සේ පිහිටි මේ උතුම් පුණ්්‍ය භෝමියයට දර්මස්ශ්‍රවනීට එකතු විච් ඔබ හැමදිනාටමත්. අද මේ ධර්මදේශනාව මේ උතුම් තුර බෝදුධරජාණන් වහන්සේ අභියස සිදුකරන්න මෝලිකත්වේ ගත්තේ හැමදිනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශශවනය නිවන්දුරටුවක් බවට පත්වේවා කියලා මුලිම් මාශිරවාද කරන. පිහතුන ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්ති අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්ථන සාල වනෝද්‍යහානේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකයේ වැඩයිඳලා මහා අදිිෂ්ටාන පහක් සිදුකර. මහා පරිනිබ්බහන සූට අටුවාවෙ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිදුකරපු මහා අධිෂ්ඨානයන් පිළිබඳ. ඒ අධිෂ්ටාන පහින් තුනක්ම ජයස්ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචක වැඩඉඳල අධිෂ්ඨාන කරනවා අනාගතයේ ධර්මාසෝක රජතුමා. ජයස්ශ්‍රී මහා බෝධයේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ලංකාබෝමියයට වැඩමවීම පිණිස්ස ඒ බෝධීන් වහන්සේ අසලට මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා ෆරන්තුඩකින් ලකුුණක්තියලා ඒ බෝධීන් වහන්සේ වංවියේතු තැන සටහන් කරලා අධිෂ්ඨානය සිහිකරනු. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා ඒ දක්සිින සාකා බෝධීන් වහන්සේ තමන් වහන්සේ විසිම්ම වෙෙන්වෙලා මුල් විහිදවාගෙන් අහස්සට පැනනැගලා රන් කටාරමි පිහිටාවා කිය අධිෂ්ටානයක් කරා. එදකොට එදා ධර්මාසෝක රජතුමා කපල වෙනම රෝපණී කරන්නමි. බුද්ධ අධිෂ්ඨානය යම්සේද ඒ පරිදිම සිදුවේවා කිය අධිෂ්ඨාන කරද්දි. ජයස්ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ඒ වංවියයුතු තැනින් ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගේ අහස්සට පැනනැගල රන් කටාරමය පිහිටිය. ඒ තමයි පලවෙනි බුද්ධ අධිෂ්ඨාන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩයිඳල සිදුකරපු දෙවනි අධිෂ්ඨානය තමයි ඒ බෝධීන් වහන්සේ රන් කටාරමයේ පිහිතනවා සමගම බෝපත් අතරින් සවනක්ගන බුද්ධ රශ්මි ධාරා විහිදේවාකෙල් අධිෂ්ඨානයක් කරා. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා හතරවෙනි සති රුවන් ගේ මත වැඩ සිටිද්දී උණහන්සේගේ බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්විී දහරා විහිදුනාකලෝ ාලතුර. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් විහිදච්ච සවනක් ගන බුද්ධ රශ්මි දහරාවන් උන්හන්සේ පිරිනිවන් පෑමට පසුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් විහිදුනාා බුද්ධ අධිෂ්ඨානය මත. එදා රන් කටාරමි බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ පිහිටනවා සමගම බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදුනා කිය සඳහන් වෙනවා. ඒ තමයි දෙවනි අධිෂ්ාන. තුංගෙනනි මහා අධිෂ්ඨානය හැටියට සඳහන් වෙනවා බෝධීන් වහන්සේ සහිතරන් කටාරම බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදමින් අහසට පැනනැගලා සතියක් වලාගැ බාතර දෙව බමොන්ගේ වන්දනා ලබමින් අහස වැඩ සිටිත්වා කල අධිෂ්ඨානයක් කර. ඒ තමයි තුනිදිිස්ටා. එදායේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ අහස්සට පැනනැගලා කටාරමත් සමගම වලාගැබාත්තර අහසේ දෙව් බමුන්ගේ වන්දනා ලබමින් සතියක් අහසි වැඩ සිටියා කියළ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැයිඳල සිදුකරපු හතරවෙනි අධදිිෂ්ඨානය තමයේ. උන්හන්සේගේ සාරීරික ධාතුූන් වහන්සේ අතරින් විශාලම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ද්‍රෝණයක් සරුවච්ඥ ධාතුන් වහන්සේලා අනාගතේ ලංකානම් බූමිය ගදුටුගැමුණු නම් මහ රජ කෙනෙක් මහාන්සෑයක් කරවලා ඒ මහාසෑ ගර්බේ තැම්පත් කරන්න සූදානංවිෙන මොහොතේ කරඩුන් වහන්සේ අහසට පැනනැගලා ද්‍රෝණයක් සරවච්ඥ ධාතුන් වහන්සේලාගින් බුදුරුවක් අහසේ මැවිලා. බුද්දු කෙනෙකුට පමණක් කළ හැකි යමාමහ පෙළහරපෑම ධාතුන් වහන්සේලාගෙන් මැවිෙන බුදුරුව අහසේ සිදුවේවාකල් අධිෂ්ඨානයක් කර. මේ පිංවතුන් අහලතියෙනවා බුද්දු කෙනෙකුට පමණමයි යමාමහ පෙළහරපාන්න පුළුවන්. දැන් ඔබ දන්නෝ මේ බුද්ධ සාාසනී තුළ ඉරදිවන්තයන්ගේ අගග්‍රම කෙනා මුගලම් අහරහතන් වහන්සේ උන්නහන්සේට මොන්න විදිහෙ ප්‍රාතිහාර පෑවත් යමාමහ පෙළහර පාන නම් බෑ යමාමහ පෙළහර යමක මහා ප්‍රාතිහාරය සිදු කරන්න පුළුවන් බුදු කෙනෙකුට පමණමයි එක්කවර වේගෙන් සමාපත්ති දෙහෙකට සමවදින් එක එක වෙලාම් පුංචි වෙන සක්ති නො හැබැ එක වර වගේ පීන්. එනිසා එකකින් එක්කට වෙනස් සමාපත්ති දෙහෙකට වේගෙන් සමවදිද්දී තේජෝ කසිනය යාපෝකසිනයයි එකැනෙ ප්‍රතිවිරුද්ධ ගින්නයි ජලයයි. සරීරේක කොටසකින් ගිනි දැල් වෙහිදෙනකොට අනික් කොටසෙන් ජල දහරා විහිදෙනු. මේ විදි ශරීරයේ ඉනෙන් උඩකොටස යටකොටස වම්පස දකුණු පස වෙනවෙනම බෙදාගෙන අහසේ ගිනිිදැල් විහිදෝමි ජලදහරා විහිදෝමින් යමාමහ පෙළහරපාන්න පුළුවන් බුදු කෙනෙකුට පමණමයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචිකේද අධිෂ්ඨානයක් කරා උණහන්සේ පිරිනිවන් පෑවට පසුව උහන්සේගේ සාරීරික ධාතුන් වහන්සේලාගෙන් බුදුරුවක් මැවිලා රුවන්වැලි මහස්හෑට ඉහ ලහස ධාතුූන් වහන්සේලා සෑ ගරබේ පිහිටන දවසේ යමා මහ පෙළහරපෑමක්කි බුදුරුවෙන් සිදුවේවාකල අධිෂ්ඨාන කරම්. එහමනම් අපිට ඒකෙම පේනවා බුදු කෙනෙකුට පමණක් කළහැකි ප්‍රාතිහාරය ධාතුන් වහන්සේලා ටත්ේ හැකි නං බුද්ධ අධිෂ්ඨානය මත ඒ සරවජ්ඥ ධාතුන් වහන්සේලා තුළ මොන තරම් බුද්ධ ශක්තියක් ගැබ්වෙලා පවතිනු වදකින් ඊළඟට පංහතුනි මහා අධිෂ්ඨාන අතර පස්සනි අධිෂ්ඨානය තමයි ඒට ලංකාභූමිය ගැන් බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ නමක් වන දක්කුණු වහුදාාතුන් වහන්සේ දූපාරාම නම් මහා සෑත්ත පැම්පත් කරවන මොහොතේ අකුධාතුන් වහන්සේ අහස්සට පැනනැගලා බුදුරුවක් මවාගෙන අහසේ යමා මහ පෙළහරපෑමක් සිදුවේවා කිය අධිෂ්ටාන කර. අපේ ඉතිහාසවල පොත්පත්වල තූපාරාමීර වන්වැලිසැයි මේ ගැන සඳහන් වෙන ස්ථානවල ඒ ප්‍රාතිහාරදා ඒ විදිහටම සිදුවනා කල සඳහන් වෙන. තුනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ එදා මල රජදරුවන්ගේ උපවර්තන සාල බනෝදධ්‍යානනි පිරිනිවන් මංචක වැඩඉඳල තමයි ඔය මහා අදිිෂ්ඨාන පහමසිදු කරේ. ඒ උතුම් ජයස්්‍රීමාා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ දැන් ඔබ මෙහෙමහිතන් දැන් අපේ බෝසතානන් වහන්සේ මවකුසිම් බිහිවෙනකොටමයි වජිරාසනී ලඟින් බෝ අංකුරේ පහළ වනේ. අපි අහලති න සහජාත වස්තුකය. කවුරුත් දෙවියකත් මනුස්සේකත් කවුරුවත් ඇැවිල්ල රෝපණය කරා හිටෙව නෙමයි. පාරමී සම්පූර්ණ කරන බෝසතානන් වහන්සේලා දෙව්ලොවි මනුලවට දෙවියන්ගේ ආරාධනාවෙන් වැඩම කරලා මාස දහයක් මවකුස වැඩිල මවකුසිම් බිහිවෙන මොහොතෙමයි ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් බෝ අංකුරේ වජිරාසනී ළඟින් පැනනග කවරුවත් රෝපණය කරනවා නෙමේ. දැම් මේ මහා බද්‍රකල්පේ මුලින්ම්ම පහළවෙච්ච කකු සඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහරිබෝධී බෝ අංකුරේ වජිරාසනී ළඟින් පැනනෑ එක. උන්හන්සේට බෝධීන් වහන්සේ බවට පත්තුනේ මහරි බෝධීන් වහන්සේ. කෝනාගමන බෝසතානන් වහන්සේ මවකුසිම් බිහිවෙනකොටම වජිරාසනය ළඟින්, දිම්බුල් බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ වජිරාසනී ළඟින් පැනනැක. කාශ්‍යප බෝසතාණන් වහන්සේ වෙනුවෙන් උහන්සේ මවකුසිම් බිහිවෙනකොටම නුග බෝධීන් වහන්සගේ බෝවාංකුරේ වජිරාසනය ළඟින් පැනනැක්. ඔබ මම සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සාරා සංखයේ කල්ප ලක්සයක් දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥඥා වීරිය, කන්ති සච්ච අධදිිට්ඨාන මෛත්‍ර උපෙක්කා කියෙන දස පාරමිතා පාරමී හැටියට උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කර. දැන් අපි බොහෝ වෙලාවට අපි කතා කරන්නඔේ සාරා සංකීය කල්ප ලක්ෂේ ගැන විතරයි. නමුත් පිංගතුනි උණහන්සේගේ හිතට පලවෙනිටම සම්බුද්ධත්වේ ගැන සිතුවිල්ලක්කාපු තැන ඉඳං. බුදු එන තැන දක්වා විසි අසංකය කල්ප ලක්ෂයක් සසරේ. පකරගෙන පින්කරගෙන නැවිල්ල තියෙනවා. පල්ලවෙනිටම සිතුවිල්ලක් හිතටාපු දවස අ මාතුපෝසත ජාතක දන්නුවන්නේ තමන්ගේ අම්ම කරමතතියාගෙන දින හතක් සතරමහා සාගරින් පීනපු එදා තමයි ඉස්සරලාම සම්බුද්ධත්තේ ගැන සිතුවිල්ලක් හිතටාපු දවස එතන ඉඳං අසංකේය හතකොත් කල්ප ලක්සයක් සට් අසංකේයේ කල්ප ලක්ෂයක් මනසෙෙන් බුදුබව ප්‍රාර්ථනා කර කර පින්කරා. ඒකට ධර්මය කියන්නේ මනෝප්‍රනිධානය පුරනවා කියල්. පින්කරලා මනසි හිතෙෙන් හිතනෝ මට ලෝතුරා බුද්ධත්වීම ලැබේවා ලැබේවා කළ හිතෙන් හිත හිත පින් කරනු මනෝප්‍රනිධහනය පිරවා. ඊළඟට නවා සංකේය කල්ප ලක්ෂයන් අසංකේය නමේ කොත් කල්ප ලක්ෂයක් වාක්‍රනිධානය පිරවා කියෙන වචනයෙන් බුදබව ප්‍රාත්ථනා කර කර පින් කර. පින්දහම් කරලා වචනයෙන් ප්‍රාර්ථනා කරනු. මට අසංකේයේ ගණන් සත්වයන් සංසාරදුකින් එතර කරවන්න ලෝතරා බුද්ධත්වයම ලැබේවා ලැබේවා කියෙන වචනයෙන් කිය පින්කර. එදකොට මේ මනෝප්‍ර නිධානයත් වාක්‍රනිධානයත් සම්පූර්ණ කරා සොළුසා සංකේය කල්ප ලක්සය.ඊට පස්සේ තමයි දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්ත. බුදු කෙනෙක්ගෙන් නියත විවරණ ලබන්න නං මනෝප්‍රනිධානයේ වාක්‍ර නිධානයේ සම්පූර්ණ වෙන්න ටෝඩ. අස්්ට ධර්ම සමවධානීම් විවරණ ගත්තා කියලා විවරණ ගත්ත තැනයිදන් තමයි සාරා සංකය කල්ප ලක්ෂයක් දස පාරමී පුරන්න පටන් ගත්ත එතකට විවරණ ගත්ත තැනයිදන් දස පාරමී පිරවා අසංකයේ හතරකුත් කල්ප ලක්සය එතකොට මේවා අපි ලක්කංවලින් කතා කරාට පුංචි කාලයක් නෙමයි එක කල්පයක උපමාව බුදුරජාණන් වහන්සේ කල්පයක් විස්තර කරේ ඉලක්කමකින් බිදුගානකින්වත් කියන්න බැරි තරම් ප්‍රමාණය උපමාවල් පෙන්නුවේ. යොදුනක් යොදුනක් යැන සැතපුම් දසය දිග පලල උස විශාල ගල් පරවතයක් හිතන්නකීෝ නිකං ඔළුවෙන් හිතාගන්නකු ලොකු ගල් පරවතයක්ග. අවුරුදු සීයකට වතාවක් සිනිදු සලුවකින් යන්තන් උඩින් කවුරුහරි පිහදාගෙන යන එක පාර අවරුදු සයකට එක පාර වෙන හේතුවක් නිසා නෙමෙයි පිසදැමීම නිසා ඔය පරුවතේ යන්තංහරි ගෙවෙනවද චුට්ටක් හරි. ඔය විදියට අවුරුදු සීයකට එක වතාවක් සිනිදු සලුවකින් පිසදැමීම නිසා අ යොදුනක් දිගපල උසෑ ඇති පරුවතය ගෙවිලා 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 අවසන්විෙන කාලයක්කෙයිද. කල්පය කියන්න ඊටත් වනා දීර්ගයි කෙළ හිතාගන්න කිය. එතකට ඉලක්කමකින් කියාගන්න බැරිතර. දීර්ග කාලය ය එක කල්පයක් ඒවගේ කල්ප අසංකයේය හතරකොත් කල්ප ලක්ෂයක් කියවාම දස පාරමී විතරක් පුරපු කාලි කොච්චර දීර්ග කාලයක් පිහතුනී අපේ බෝසතානන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා එදා දෙවියන්ගේ ආරාධනින් වන්ත මහාමායා දේවී කුස පිළිසිඳගෙන මාස දහයක් මවකුසේ වැඩිලා වෙසක් පුන් පොහෝ දවස ලුම්මිනි සල්වනේද පින්වන්ත මෑනිියන්ගේ කුසින් ලෝකයට බිහිවෙන වෙලාවමයි වජිනාසනය ලඟින් බෝ අංකුරේ පහළ වන දැන් ඔබ හිතන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා දැ අවරුදු කියද දෙදස් පහන්සිය හැටගානක් නනි පිරිනිවන් පාලායේ එතකොට උන්වහන්සේ අවුරුදු අසුවක් වැඩ හිටිය තවත් අවුරුදු අසුවක් එකතු කරන්නේ පෑ උහන්සේ මවකුසිම් බිහිවෙච්ච දවසොයාක දොට අවුරුදු දෙදහස් හයිසේගාන් ඔබට මේ ලංකාවෙේ කොහේ හරි ඔබේ ගමී හරි කොහේ හරි ඇවිදලා කිසිම කැලේක අවුරුදු දෙදා සයසීයක් ඉතර පරණ ගහක් හොයාගන්න පුළුවන් වේද කොහෙං මත් හොයන්න පුළුවන් ඔබ බලන්න ඔබේ ගමේ පන්සලේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ සමහර වෙලාට ඔබේ අම්මල තාත්තල ලාච්චිල සීයල ඇති අපි තමයි අනුනාධ පුරින් වඩම්මගේ නැවිල්ල රෝපණය කරේ විශාල බෝධීන් වහන්සේ නමාක් රුදු හැට හැත්තව සීය වෙනකොට බෝධීන් වහන්සේගේ ශාකාවන් දිරලා සමහර වෙලාට බෝ අතු කඩා වැටිලා බෝධීන් වහන්සේ බොහෝ වයසයි නමුත් පිංතුන ජයශ්‍රහි මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධිය අදටත් අනුරාධපුරේ මහමේ වුුණාව වියනට ගිහිල්ල බලද්දී ඒ ප්‍රමාණින්ම වැඩන්න කොච්ච රාශ්චරයක්ද කිය හිතන් ඔබේ අම්මල තාත්තල ආච්ිල සීලගින් ඇහුවනම් ඒ කාලෙත් ඔය ප්‍රමාණින්ම තමයි ඔයි සුද්ධන්ගේ කාලේ ඇඳපු චිත්‍රතියනො පරණ බෝධීන් වහන්සේ කාලේ ත් ඔය වගේ ප්‍රමාණ වලින්ම තමයි ඇදලතිය හැබැයිඒ බෝධීන් වහන්සේගෙන් බෝෂාකාවක් බෝ පැලයක් කරගෙන අපි රෝපණයකරොත් ඒ බෝධීන් වහන්සේ සාමාන්‍යි බෝධීන් වහන්සේ නමක් හැටියේට වැඩඉඳල ඒ බෝධීන් වහන්සේ අවුරුදු හැට හැත්තෑ වක්ෂීයක් යනකොට අතුදීනල කඩාගෙන වැටිලා බෝධීන් වහන්සේ අපවත්වෙන හැබැයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලබපු ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේම දක්ෂිණ සාකාව බෝ ඇටයක්කත් පැළයක්කත් නෙමයි බුදුරජාණන් වහන්සේ බුදුවෙච්චයේ බෝධීම දක්ෂිණ සාකාව තමයි ලංකාවට වැඩැම්ම ඒ දක්ෂින සාකා බෝධීන් වහන්සේ අධ අනුරාධපුර මහමෙ වුණනාව ය වැඩෙන් ඒ බෝධීන් වහන්සේගෙන් හටගත්ත අස්්ට පල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා එදා මිහිදුු මහරහතන් වහන්සගේ උපදෙස් පරිදි මේ ලංකාබෝමිය පුරාම බෝධීන් වහන්සේගේ පිහිට ආශිර්වාදී බෙදිල යන විදිහට ලබාදුන්නා. ඒ බෝධීන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් අදටත් ආරක්ෂතව වැඩන්නවා සමහර බෝධීන් වහන්සේලා අපවත් වනක් ඒ බෝධීන් වහන්සේලාගේම හටගත්ත බෝධීන් වහන්සේලාද වැඩන්න. ඒ අතර පිංහතුනි මේ උතුම් කළුපතර බෝධිරාජයණන් වහන්සේ. මේ ලංකා බෝමී ලක්ෂ සංඛ්‍යයාත මිනිස්සුන්ගේ අප්‍රමාන පුද පූජාවන්ට වදනාවන්ට පා්‍රවෙන උතුම් බෝධීන් වහන්සේ නම.තිනිසා එවැනි පිම්බිමක මෙහෙම වාඩි වෙලා බණ ටිකක් කහන්න බෝධීන් වහන්සේ ගැන හිත පහදවාගෙන හිතේ සබ්දහව ඇති කරගන්න ඔබට බොහෝම පිනක් වාසනාවක් ඇති වුණා සිහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවී බුද්ධ අධිෂ්ඨාන පිහිටවෙලා එනිසා උන්න්නවහන්සේ පිරිනිවන් පෑවට අදටත්ව උහන්සගේ අධිෂ්ඨාන මේ ලෝකෙ පවතිනවා. දැම් බුද්ධගයා වජිනාසනය මත දමදිව ගියාය මෙතන ඇති. අද දම්දිව බුද්ධකයා පුුණ්්‍යභූමී වැඩයින්න බෝධීන් වහන්සේ තුන් වතාවක් විනාස කරලා එතනම් පස්සෙ පැරණැගිච් බෝධීන් වහන්සේ නමක් තමයි අද වැඩයි. කීප වතාවක්ම මිත්‍යාදෂ්ටික රජවරු පිරිස, බෝධීන් වහන්සේ විනාස කර ධර්මාසෝක රජතුමා ජයින්ස්ශ්‍රීම් මහා බෝධීන් වහන්සේ දක්ෂිණ සාකාම ලංකාවට වැඩමුවාට පසුව ඒ බෝධීන් වහන්සේ අහසේ පෙළහරපානව දැකළ බෝ පත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි විහිදමින් පෙළහරපානව දැකළ රජතුමා අප්‍රමාණ සද්ධවක් ඇතිකරගත්තා සද්දාව නිසාම රජතුමා බෝධීන් වහන්සේ ළඟම නතර වෙලා දවසගානෙ බෝධි පූජා පින්කංකර කර ඉන්නවා ඔයා අතරමී රජ්ජුරුවන්ගේ එක බිසවක් හිටියා මිත්‍යාදොෂ්ටික බිසවක් මේ බිසවට කේන්තිකිය රජතුමා දැන් අපිට නෙමේ ආදරී අර බෝධීන් වහන්සේ ළඟට වෙලා ගහකට වැඳ වැද ඉන්නවා කියලා කේන්ති ගියා කේන්ති ගිහිල්ලා පිරිසක් යොදවලා බෝධීන් වහන්සේට විස සහිත මඩු කටු ගහලා උනු තෙල් වක්කරන්නකිව බෝධීන් වහන්ස විනාසවෙෙන්. පිරිසක් යොදලා බෝධීන් වහන්සේට විස සහිත කටු ගහලා රත් කරපුුණු තෙල් වැැක්කිරවා හැබැයි ඒ බෝධීන් වහන්සේ විනාසවෙච්ච වෙලාවෙේ. මේක ආරංචි වෙච්ච සද්ධවන්ත රජගනෙ කිරිල දෙනු පන්සීයක පිරිසක් අරගෙන ඇවිල්ලා එතනම කිරිදෝල පිරිච්චිය කියය ඒ බෝමිය කිරිවලින් දෝනය කර කර වන්දනා කරලා සත්‍යක්‍රියා කර. අර බෝධීන් වහන්සේ අතරිම්ම, ආයෙමත් බෝ අංකුර පහළ වෙලා බෝධීන් වහන්සේ දෙවනි වතාවට ආයමත් එතනින් පැරණැංක ඉළඟට ඉතිහාසේ සඳහන් වෙනවා ඊට කාලෙකට පස්සේ ආයෙමත් සසංක කියලා මිති්‍යාදෂ්ටික රජෙක් පිරිසක් එෙක් ඇවිල්ල බෝධීන් වහන්සේ කොටස් හයකට කපලා ගිනි තියෙනව එතනම් වජරාසනය ළඟම ගිනි ති්වා පරිස එකතුපරග නැවිල් හැබැයි මේක ආරංචි වෙලා චාරම කියලා සද්ධහාවන්ත රජ කරෙ පිරිසත්්‍යක් කැවිල්ලා එතන කිරිවලින් දෝනය කරලා සත්‍ය ක්‍රියා කර කර බුදුගුණසිෙහිකරකර වන්දනා කරද්දී ගිනි දැල් අතරිම්ම බෝධීන් වහන්සේ ආයමත් පැනනැක් ගත්තු දළුරිකිලි නැගලා බෝධීන් වහසේ පැනැක් විදියට පිංවතුනි තුන් වතාවක් විනාස කරලා ඒ මොන්න විදියට ගිනිතියලා කපලා උනුතෙල්දාල විනාස කරත් ඒ හැම වෙලාවෙම සත්‍ය්‍රයා කරද්දී එතනින් ආයමත් බෝ අන්කුර පැනනගල පැනැගිච බෝධීන් වහන්සේ අද දඹදී වැඩයි නමුත් කිසිම කෙනෙකුට විනාස කරන්න බැරිවෙච්ච බුදුරජාණන් වහන්සේ බුද්ධත්තයට පත්වෙච්ච අප බුදුරජාණන් වහන්සේ බුද්ධර්තයට පත්වෙලත් සතියක් බෝධි මූලේ විමුක්තිස්ව විඳිමින් වැඩසිටිය දෙවනි සතියේ බෝධීන් වහන්සේට සතියක් බුදුරනෙතින් නේත්‍ර පූජාවක් සිදුකරපු ඒ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂින සහකා බෝධීන් වහන්සේ තමයි අද ලංකාභූමී දව මිනිසුන්ගේ වන්දනා ලබමින් මේ ලංකා බෝමි වැඩයින්. ඒ උතුම් බෝධීන් වහන්සේගේම හටගත්ත මුල්ම අස්්ට පල බෝධීන් වහන්සිලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා අදත් මේ ලංකාභෝමිය පුරා බොහෝ ස්ථානවල වැනුම් පිදුුම් පුද පූජා වන්දනා ලබමින් වැඩයින්න. ඒ අතර ඉතාම පූජනය බෝධීන් වහන්සේ නමක් මේ උතුම් පිම්බිමි වැඩයින්න. තුන අපිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වනත් අපට බුදු ගුණ සිහි කරගෙන චෛත්‍යයකට වන්දනා කරත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරගෙන බෝධීන් වහන්සේ නමකට වන්දනා කරත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට වන්දනා කරත් අපට අප්‍රමාන පිනක් රැස් කරගන්න පුළුවන්කමතිය ුදුරජාණන් වහන්සේ අපට පෙන්වා सेදශනා කනවා කෙනෙකුට මරණසන්න මොහොතක වේවා දහසක් අකුසල් යටපත් කරගෙන සුගතිගාමී වෙන විදිහට බලවත් පිනක් මතු කරගන්න නං प्र්‍රबබලම පින තමයි බුදුගුණ මනසිिකාරය බදුගුණ ීරने පතුන දැන් අපි ගත්තොත් සෝවාන් වෙච්ච කෙනෙක් නම් කොහොමත් සුගතියන යා සතරාපාය මිදිලා එදකට යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගඵලයාදී මදඵලයක් ලබලනං ඒ කෙනා ඒ කාන්තින් සතරාපායි මිදිච්ච කෙනෙක්මයි එතනින් මෙහා පෘතජ්ජන කෙනෙකට අනතුරක් තියෙනවා අපි කොච්චර පකංකරත් අපි කොච්චර ගුණධර්ම පුරාගෙන හිටියත් මරණසන්න මොහොතේ වරදින්නත් පුළුවන්. දැන් අරතරම් පිංකරපු ධර්මසෝක රජ්ජුරුවන්ට අන්තිම වෙලා වැරදුන්නැද්ද. ධර්ම සංගායනා කරවල අසූහාරදාහක් විහෙර විහාර හදවල තමන්ගේ එකම පුතා මහින්ද කුමාරය පැවිදි කරා මෙහිඳුමාආරාතන් වහන්සේ තමන්ගේ දියනිය සංගමිත්තා ප්‍රහත් භික්ෂුනිය බවට පත් වුණා මුනපුරා තමයි සුමන සාමනේරයන් වහන්සේ මුග්ගලී පුතතිස මහරහතන් වහන්සේ ඇසුරු කරරි එදකොට කොච්චර පිංකංකරගෙන බනාහාගෙන හිටියත් සෝවාන් වෙලා හිටියනෑ ඔබහල ඇති මරණ සන්ඩ විච්ච වෙලාවේ ළඟ හිටිය කෙනාගේ අතින් වටාත්ත වැදුනකි නවා ඇන් අද දන්නත්නේති. බලන්න ඔබ නිකං හිතන් ුවය සිදුවීමගැන රජතුමා සාමාන්‍ය රජෙක් දෙමෙන. අධිරාජ්්‍යක් එතකොට දඹදිව එක්සේසත් කෙරපු ධර්මාසෝක රජ්ජුරු අමන් ළඟ පව ස හරි ළඟට ගන්නේ විශ්වාසවන්තම කෙනා නිකම් පාරයන මිනිෙකුට අඩගහල වටත්ත දෙනුවෙන් රජරුවන්ට පවන්සලන්න කියලා. රජ්ජුරුව ළඟ ඉන්නේ කාලයක් රජතුමා ළඟ හිටපු රජතුමාගේ හැම ඉරියව් වෙනස්සීමක්ම දකින්න පුළුවක් තේරෙන හොඳ ඉවසීමක් තියෙන කෙනෙක් තමයි රජරු ලඟට ගන්න මොකක් හරි හේතුවකට අර ළඟහිට පුද්ගලයත් හිතේ කේන්තියක්කාව ඔහුගේ අතින් වටාත්ත වැදුන හරි යන්න හරි මොකක් හරි මරණ සන්න මොහොතේ දේශය කේන්තිය බලවත් වන අර පුද්ගලය ගන් දින කීපයකට හරි දුගතිය වැටුුණ කෙල බාලය හැ පි බලවමිහිදු මහරහතන් වහන්සේ පෙනීදලා බේරගත්තා ඊට පස්සෙ දෙව්ලව ඉපදිලා පස්සෙ මේ ලංකාවේ ඉපදුනාා කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ හැටියට දේවානම් පේතිස්ස රජතුම තායි ලංකාව ඉපදුනාා ව්‍යග්ගතිස්ස මහරහතන් වහන්සේ දෙන්නම එකම කාලේ මේ ලංකා බෝමිය පැවිදි වෙලා රහත් වෙලා පිරිිනිව පැව. ුදජතිස්ස මහරහත්තන් වහන්සේ ව්‍යග්ග තිස්ස මහරහතන් වහන්සේ කැටිය එදකොට අපිට පේනවා මේ පෘතජ්ජන භාවයන තුරක්තියෙනවා මරණසන්න වෙලාවක හිතේ කේන්තියක් තරහක් දවේශයක් අකුසලයක් බලවත්තුනොත් කරපු පින කොසලේ යට යන්න පුළුවන් හැබැයි නැති වෙනවනෙම කරපු පං කවදහරි විපාක දෙන නමුත් මරනාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට අකුසලයක් මතුවෙන්න තියෙන ඉඩ තියෙනවා. පින්වතුන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා ඒ තමයි කෙනෙකුට මරනාසන්න මොහොතක දහසක් අකුසල්ලි යටපත් කරගෙන. කුසලයක් මතුකරවන වනං ප්‍රබලම කුසලේ තමයි බුදුගුණ මනසිකාරයේ. ධර්මය සඳහන් වෙනවා කීප තැනකම සඳහන් වෙනවා මයි සද්දහ මත්තං ප්‍රේම මත්තං සබ්ීත සග පරායනෝක සද්දහ මත්තං කියන මාත්‍රයක් ගොඩාක් දියුණු කර ගත්තා ආකාරවතිය සද්දහමක් ගැන නෙමේ කියන් සද්දහ මත්තං සද්ධහ මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන මරණ මංචකයේ දිහරි හිතේ ඇතිවුණු මත්ත බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් හිතේ ඇති වුුණොත් ඒ මොහොතට දහසක් අකුසල්ලියටටපත්ව වෙනවා සබ්ීතයේ සග්ග පරායනවා ඒ සියලු දෙනාට සුගදි පරා එන වෙන්න මරණ මංචකයේ බුදුගුණ සිහිකරපු පින ඒ හැමෝටම බලවත්වෙනවා ඒ වෙලාවට ඒ නිසා ඔබට අපි කාටත් මරනාසන්න මොහොතේ අකුසල් යටකරගෙන කුසලයක් බලවත් කරගන්න වනං නිතර බුදුගුණ සිහි කරලා ඇති කරගන්න බුදුගුණ මනසිකාරය ඉතාම බලවත්. අපි දන්නේ නෑ අපේ අම්මතාත්තා ආච්චිසිීය අපි ඉස්සරහා මරනාසන්න වෙෙන් ිට ඕන තරම් ඔයගේ අවස්ථා මගැහැරන්න පුළුවන් බලන්න බොහෝ දෙනෙක් කරන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නබෑ අඩනවා කෑගහනව හෝතියනවා කලබල වෙනවා සිහි නැතු වැටෙනවා හැබැයි කෙනෙක් මරණ සන්න වෙච්ච වෙලාවක කල්ෝන මිට්‍රේ හැතිට ඔබට කරන්න පුළුවන් උතුම්මදේ තමයි බුදුගුණ සිහිකරවල හිත පිහිටවන ඔබත් මතක තියාගන්න හැම වෙලා නිදාගන්න ගිහිලා හරි බුදුගුණටි හිත් බලන්න දක්ග සූට බදුහාමුදුර පෙන්වී. අපිට බය කවා මරණ බයක් කවෙන්න පුළුවන්. තැත්තිගැනීමක් ඇතිවෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි ශල්්‍යකාරමයකට ඔපරේෂන් ඒකට යන වෙලාවක් වෙන්න පුළුව. කොහේ හරි තනි වුණ පහර ක අතරමං වුණ හතුරො ටිකකට මැදී වුණ කවුරුුවරි ගහන්න වට වුණ ජීවිතේ බයක් තැතිගැනීමක් අනතුරක් අසරනකමත් දැන හැමවෙලාවම බුදුගුණ හිතන් දජග සට බුදු හාමුන්දුරු පෙන්නවේ බයංවා චම්බිතත්තංවා ලෝමහන්සුවා බියක් දැනෙනවද තැතිගැනීමක් දැනෙනවද ලොමුට හැගැනීමක් ඇතිවෙනවද ඒ හැමවෙලාවෙම බුදුගුණ හිතන් ඒ මොහොතට අර බය කියන්නේ අකුසලයක් ම අුසල ඒ අකුසලේ බලවත් වනොත් කුසලේ ඒ මොහොත හිතන් ඇත් වෙලා යනු ඒ නිසා බිය තැති ගැනීම් ලොම දැහැගැනීමම් ඇති වුනත් බුදුගුණ හිතන්න කියනවායි මොහොත සැනිින් බුදුගුණවල හිත පිහිටලා බිය ඇැතිගැනී නැතිවෙලා යනොඒ නිසා පිංහතුන නිත්තර නිතර බුදුගුණ හිතන් අපිට මේ ලංහාව විපදිච්චාප අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන් ගෙවල්ලොල ප්‍රශ්න ජීවත්තය නමාරුකං දරුවන්ගේ ප්‍රශ්න රටේ ප්‍රශ්න ුව කවදාවත් විසඳන්න ප්‍රශ්න නෙමෙයි. මේ ලෝක එදා හිටම මිනිස්සුන්ටත් ප්‍රශ්න තිබ්බා අද ඉන්න මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙනවා අනාගතය උපදින හැම මනුසයාටමත් ප්‍රශ්න තියෙනෝ. ප්‍රශ්න නැති ලෝකයක් නෑ හැබැයි මේ ලෝකේ කෝටි හත්සීයක් අටසීයක් ඉන්න ලෝකේ බුද්ධ ශාසනයක් ලබන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අදටත් ඇස්තකින් දැකල වන්දනා කරන්න වැඩයින්න රටක ස්ර්ණමාලි මහාසෑය බුදුරජාණන් වහන්සේ වැඩයින්න වගේ වැඩිම ධාතුන් වහන්සේලා දරාගෙන දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් වැඩයින්න මහන්සෑයක් වැඩයින්න රටක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ගැන හිතන් විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ කොහෙද වැඩන්න ඒත් මේ ලංවේ සේරවිල මංගල මහන්සයි ලලාට ධාතුන් වහන්සේ වැඩන්න බුදුරජාණන් වහන්සේගේ බෙල්ලේ පිහිති අස්තිධාතුන් වහන්සේ හත්නම ග්‍රීවා ධාතුන් වහන්සේලා කොහෙද වැඩන්න මයි අංගන මහන්සයි වැඩන්න සරබූ මහරහතන් වහන්සේ ගිනිදැල් අතරම්ම ්‍රීවාධාතුන් වහන්සේ පිළිගෙන අහසින් වැඩම කරලා මයංගෙන සෑයි තැන්පත් කරේ. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරපු සතර දළදා වහන්සේලාගෙන් දෙනමක් සාක්සිි සාධක ඇතුව මේ ලංකාභූමි වැඩයින්වාදටත්. කේම මහරහතන් වහන්සේ ගිනිදැල් අතරින් චිතකය ඇතුළට ගිහිල්ලා ිත්ත වාමයටටි දළදා වහන්සේ අදටත් මහනුරශ්‍රී දළදා මාලිගාවි දෙව් මිනිස්සුන්ගේ වදනා ලබමින් වැඩඉන්නවා එදා නාගලෝකයට ජයසේන නාරජු වරගෙන ගිහිල්ල නාලොෝ වැදුම් පිදුම් කරපු දකුණු දළදා වහන්සේ අදටත් පොළොන්න්නරුව සෝමාවතී මහන්සෑයි වැඩඉන්නවා දැ දලදා වහන්සේ ගැනම හිතන්න මේ විදියට දැන් දළදා වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමකයේ තුළ ධන්තධාතුන් වහන්සේලා කී නමක් වැඩ හිටියත් හත ඉස් නමක් සම චත්තාරීසක ධන්තධාත එක මහාපුරුස ලක්ෂණය උඩුවන්ද විසි නමයි යටියන්ද විසි නමයි ඒ ධන්තදා තුන් වහන්සේලා අතරින් රධනක දත් කියන්නේ අපි ගැන හුල්දත් කිය උඩුවඇන්ද දෙනමයි යටයන් දෙ දෙනමයි අන්නේ දළදා වහන්සේලාට ධර්මයකනවා සතර දළදා ඇයි අනක් දළදා වහන්සේලාට වඩා විසේසයි බුදු කෙනෙක් දහම් දෙසනකොට සතර දළදාගින් සුදු බුදුර ඇසත්වෙිහිදරෙනු බුදු කෙනෙක් සිනහ පහළ කරනකොට සතර දළදාග සුදු බුදු රැසක් විහිදනවා. ඒ සුදු පාට බුදු ඇස බුදුරජාණන් වහන්සේගේ සිරස වටා ප්‍රදක්ෂිනා වෙලා අහසට පැනනගින් මෙන්න මේ සතර දළදා වහන්සේලා අතර දැන් අපි ගමෝ එක් දකුණු දළදා වහන්සේ නමක් කදත් දෙව්ලොව සිලුමිනි සෑය සකර දෙවියන් ඇතුළු දෙවියන් වදිනෝ අනිත්වාම දළදා වහන්සේ ගහන්දර දේසේට ගියා කියල සඳහන් වේ ඒ අරන්න ලොකු විස්තරයක් නෑ ඉදා ගහන් දරුවය කියලා තින අද පකිස්ථානිකින් රට එතකොට දැන් අනිත් ධන්තදාාතුන් වහන්සේල චෛත්‍යවලනි තැන්පත්වෙලතින් නමුත් මහනුවරශ්‍රී දළදා මාලිග වැඩඉන්න දළදා වහන්සේ කරඩු හතක් තුළ තැම්පත්වෙෙලා වැඩයින්න දළදා වහන්සේ ඇස් දෙකෙන් දැකපොයි ඉන්න පුළුවන් මෙතන මේ මෑතක දළදා ප්‍රදර්ශනයක් තිබ්බේ නැති වුනාට මේ මෑ අවුරුදු කීවේ මීට අවුරුදු ගණනාවකට පෙර කීප වතාවක් විටිං විට දළදා වහන්සේ මහජනතාවට වන්දනා කරගන්න දළදා ප්‍රදර්ශන තිබ්බා ඔබේ ආච්චිලසීයල අම්මල තාත්තල දින්න ගණම් සබ්දහාවින් බුදුගුණ කිය කිය දළදා වහන්සේ වන්දනා කරන්න ගිහිල්ලා ඇස් දෙකින් දැකපොය අදත් ඇති ඒම නත්නම් දැකපයකින් හරි විස්තරහගන්න අදටත් සුදෝ සුදු පාටන් යුක්ට ඒ දළදා වහන්සේ අදටත් ඒ ප්‍රමාණෙන්ම ඒ විදිහටම වැඩයින්න දැන් ඔබ හිතන්න මෙහෙම සාමාන්‍ය මනුස්සයෙක් මැරුණට පස්සේ අපිතම හොඳට තියෙන දතක් අරගෙන තියාගත්ත කියලා අපි බෝධලේක දාලා තියාගත්ත ඔය දත අවුරුදු සී අත් දෙසීයක් යනකොට මොකක් වෙයි මේ කට ඇතුළෙේ දත්්ටික දිරණවද ැද මේ ජීවත්යේ අවුරුදු පණහා හැට දත් කියීයක් දැන් දිරලා ගැල විලාගලා හිතන් කෑම කනකට කැඩිලා ගිලෙනවා දත්කෑ කට ඇතුළම දත් දිරලා මේක දවසගාන මැද මැදා ද සුද්ධ කර කර කොච්චර පරිසමෙන්ද අපි දට්ටික තියාග පනතියද්දිී වත්නේ සාමාන්‍ය කෙනෙකුග ෙනම් මැරු ත් අවුරුදු සීයක් යන්න ඇගිලි දෙකින් දත පිටිකරලදාන්න පුළුවන් කුඩු වෙලා යනො. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල් අවුරුදු දෙදස් පන්සියේ හැටගාන අදටත් ඒ දළදා වහන්සේ ඒ වර්ණීං ඒ ප්‍රමාණින් ඒ විදිහටම වැඩඉන්නවා කියන ආශ්රයක් නෙමෙයි. ඒ නිසා පංගතුනී ධාතුන් වහන්සේලා තුළ බුද්ධ අධිෂ්ඨානකයන මහා පුදම දෙයක්. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරපු ප්‍රමාණී මුම්පියලි ප්‍රමාණියට බිදීගියාද. කඩ සහල් ප්‍රමාණයට බිදීගියාද අබෑට ප්‍රමාණියට බිදීගියාද. ඒ ධාතුන් වහන්සේල ධාතු පරිනිර්වාණ වනතෙක් මේ ලෝක දෙව් මිනිස්සුන්ගේ වදනා ලබමින් වැඩන්නවා. එ නිසා. නි බුද් කෙනෙකුගේ බුද්ධ ශක්තියක් ලෝකෙ පවතින කාලික ඒ ධාතුොන් වහන්සේලා වෙනුවෙන් විහෙර විහාර ඉදිවෙච්ච කාලෙක මහා සෑවල් බැනිිච්ච කාලෙක බෝධීන් වහන්සලා වෙනුවෙන් අප්‍රමාණ පුද පූජා කරෙන යුගක අපි මේ මනුස්සලෝක මේ තරන් චෛත්‍ය තියන ධාතුන් වහන්සේලා වැඩයින රටක ඉපදලා මේ විදියට බණටිකක් හරි යහන්න ලැබෙනවා කියන අපි මහා පින්වන්ත පිරිසක්. මේ ලෝක කෝටි ගානක් මිනිස්සු ඉපදිලා මැරිල යනවා බුද්ධ කියන වචනවත් අහන්නවත් එක බුදුගුණයක් දන්නේ නැති මිනිස්සු. ඒ අතරේ අපිට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගන්න වන්දනාකරන්න පින් රැස්පෙරගන්න ත්‍රිවිද චෛතරාජයන් වහන්සේලා මේ ලෝක වැදඉන්න නිසා පිංගතුන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව පිංකරගන්න බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය නිතර නිතර හිතත්. උන්හන්සේ අවසාන වසේනුත් අපිට දේශනා කරේ හදදාන භික්ව ආමන්තයාම මහනනි අවසාන වසයෙන් නුමලාමතනෝ වයදම්මා සංකාරාමීලෝක සියලු සංස්කාර අනිත්‍යයි හැමදේම හටගෙන පැවති නැතිවී යනස භාවී යුක්තයි. අපමාදීන සම්පාදේ අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සි පිරිනිවන් පෑවේ අවුරුදු පන්දාහ ධාතුන් වහන්සේ ල දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් මේ ලෝකී වැඩසිටිත්වාකල් අධිෂ්ඨාන පිහිටව. උන්හන්සේ සිරිපා සටහන් පිහිටෙව්වේ දහසක් නිම්වලල් වලින් යුක්ත චක්්‍ර ලක්ෂණයන්ගේ යුක්තම සිරිපා සටහන් අවුරුදු පන් දහසක් යනතෙක් දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් මේ ලෝකෙන් නොමැකි පවතිවාක අධිෂ්ටාන පිහිටඕලක්. එනිසා අපි අද මේ යුග මේ ලෝකෙ බුදු කෙනෙකුගේ ධර්මයක් තියෙන බණෑහෙන ත්‍රිවිද්ධ චෛත්‍ය ලෝකෙ පවතින තුන් වහන්සේලා වැඩඉන්න බෝධීන් වහන්සේල වැඩඉන්න මහා සෑවල් උද පූජා කරන යුගයක් ඒ නිසා මේ ලැබි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන ඔබ හැම දෙනාටමත් සද්ධාවම දියුණු කරග සද්ධාව ධනයක් සද්ධ ධනම් සේක බලයක් ඉන්ද්‍රිය ධර්මයා පංච ඉන්ද්‍රිය ධර්මාතර පළවෙෙන මේක සද්ධාව සද්ධාව බලධර්මයා ධර්මාවබෝධය කරා යනකෙනට පංච බලධර්මමාතර සද්ධහා බල ආර්ය ශාවකයාගේ ධනය සදධආරය ධනයාතර පළවෙෙනක සදධහා එනිසා තුළරුවන් ගැන සද්ධාවම බලවත් කරග ඒ සද්ධාවම තමයි ඔබට සීලේට උපකාර කරත් ඒ සද්ධාවෙන් දියුණු කරන සීලය තුළයි සමාධිය වැඩේ ඒ සමාධියමයි ඔබට ප්‍රඥාවට මඟපෙන්න්න ඒ නිසා සද්ධාවක් නැතුව සීල සමාධ ප්‍රඥ්ඥා වඩාගෙන නිවනට යනවා හෙළකිව්වට ඒ මඟ වැඩෙනේ කක්නෙමේ. ඒ නිසා තුළුරුවන් ගැන සබ්ධාව තමයි ධර්මමාරගේ පටන්ග අඩිතාලම්. අන්නේ නිසා සද්ධාව බලවත් කරගෙන ඔබ හැම දෙනාටම ලබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් වූ දරමේම දියුණු කරගන්න දරමේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලාශන්වාද කර ඒමනම් පින්හතුනේ අද දවසේ මහාවරසාවල් මන තරං එන පුපුරන හඬ වැසි පින්න කොච්චර අපිට බාධාවල් ඇතිවුුණත් මේ පිංවතුන් වැස්සෙත් තෙමි තෙමී හරි බොහොම සද්ධහාවෙන් ඒඉන්න තැන්හලයි හිටගෙන ඉඳගෙන වැහිබින්ඳ වැටුණනත් මේ බණටික හලා හිදත පාදවා ගත්තා. දරමස්ශ්‍රවනය තුළින් මේ අපි රැස්කර ගත්ත සියලුපින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේපින් අනුමෝදන්වෙත්වා ඒ දෙව අන්ගේ පිහිට රැකවරන නාශිරවාදයව බහමදිනාටම ලැබේවා ලැබේවා සියලු දෙවියෝද හැප සහිත්‍ය ප්‍රතිපදාවකින් උතුම් නිවනටම පත්වේවා සාධෝ සාධෝ සාධ ධරමානු ශාසන වෙනුවන් පින් බරදායක්ත්ති දධරමින් කට ුතුගරුය පින්ංවතුන්ගේ අරුණුව අතර සඳහං වෙනවා පින් අනුමෝදන් කිරීම අධ්‍යාපන ඉලධාරිී පෙරේරා නියෝජ විදහල්පති නිය කේල් කරුණාවති මහත්මිය කතිකාචාරය එ් සाइමන් පෙරේරා මහතා සිරිමති පෙරේරා මහත්මිය සඳුන් සමීර මහතා ප තා පෙරේරා පපත් පෙරේරා කියනේ අයට පින් අනුමෝදන් කිරීම වල්ලත් ගනකාධිකාරි චරිත ගුණතිලක මහත්මාගේ පවුනේ හැමට සෙට ප්‍රාත්ථනා කිරීමත් සහකාර පොලි අධිකාරි ඩී බන්දුුලසිී පෙරේරා මහත්මාගේ පවුන හැම දෙනාටම සෙට ප්‍රාථනා කිරීම මුල් කරගෙන අද ධර්මානු ශාසනාව මේ කළුතර යිතිහාසික බෝධිරජාණන් වහන්ස අබියස මේ පින්බි මේ සිදු කරන්නටේතුවා. තිං අපි කවුරුත් මේ කළුතර අයිතිහාස්ක බෝධි රාජාණන් වහන්සේ මේ උතුම් පුුණ්්‍යභූමිය මේ රටේ ඉතා ආදර්ශමත් පිම්බිමක් හැටියට සැදැහැවතුන්ට වන්දනාමාන කරන්න පින්කංකරගන්න ඒ පහසුකාන් සලසමින් මේ පුුණ්්‍යභූමි ආරක්ෂා කරන බෝධි ආරක්ෂක සභාව ඒවගේම පරිපාලනය කරන ඒ සියලු නිලධාරීින් හැම දෙනාටමත් කලුතර බෝධයීන් වහන්සේ ඒ ආරක්ෂක සභාවේ කටයිුතු කර නිලධාරි මන්දලේ හැම දෙනාටමත් පරිපාල් නිලධාරෙන් සියලු දෙනාටමත් මේ පිින්බි මේ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත්. එවගේම මේ ධර්මදේශනාවේ කටයුතු සිදුකරපු වල්ලක් ගණකාආධිකාරී චරිත ගුණ තිලක මහත්ම ඇතවේ පවුල හමදනාම සහකාර පොලි සධිකාරී බඳුල සීපෙරේරා මහත්මා බොහම සද්ධහාවන්ත කෙනෙක් මේ පොලිස්තපාතමයින්ද්‍රී කටයතු කරන්න පිරිසාතර අපේ ජීවිතය අපිට මොන ගැහිච්ච පිරිසතර ඉතාම සද්ධාවෙන් බොහෝ පිින් කාංකරන මහත්මේ ඉංදී බන්ඳුල සී පෙරේරා පොලිස්සාධකාර එතුමාන් නතුරු එතුන්ගේ පවුල ැම දෙනාටමත් ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුව පත්තේවා. සියල්ලු දෙවියන්ගේ පිහිට රැකවරන තුනුරුවන්ගේ ආශිර්වාද උබ හැමදිනාටම සැලසේවා ගන්න හිලන හුස්පරැල්ලක් පාසා තබනු තබන පීවරක් පාසා තුනුරුවන්ගේ අනන්තා ආශිර්වාද. රැකවරන්න සැලසේවා. හැම දෙනාට මුතුන් ධර්මාවබෝධී පිණස මේ පින් ආශිර්වාදයක් වේවා කියලප ආශිර්වාද කර. ඒවාගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තුවෙනේ නම් සඳහන්කරපු සියලු දෙනාමත්. ැම දෙ නම මිය පර්ලෝගේ සියලුම ඥාතින් ඔබ සිහිපත් කරගන්න මේ උතුම් පුණ්්‍ය බෝමි ගොඩනගන්න මේ යිතිහාසික කළුතර බෝධි රජාණන් වහන්සේ පිහිට මේ පිම්බිම මේ චෛත්‍ය මේ පුණ්‍ය බෝමිය ගොඩනගන්න අතිීතය උදවඋපකාර කල මිය පරලෝගගේ සියලු දෙනා ඔබේ පවු්ලොල මියගේ ඥාතිෙන් හැම දෙෙනමත් ඒවගේම සාකාර පොලිස්සා තිිකාරයේ බණඩුල සී පෙර මහත්මාගේ පෞු්ඩොල මිය පර්ඩලවගේ සියලු ජාතීන් චරිත්ත ගුණ තිලක මහත්මමාගේ පෞ්ඩොල මිය පරලෝගිය සියලු ජාතීන් ඇත්නේ හැම දෙෙනම් එ මිය පරලෝගිය සියලු ජාතීන්ගේ එවගේම මේ පින්බිම ගොඩනැගු ශ්‍රීමත් සිරිල් සොයිසා මහත්මා සිරිල් සොයිසා මහත්මාට පින් අනු මෝදන් කරමු එතුමන් ඇතුළු මිය පර්ලෝගගේ සියලු දෙනා සාධකාරදිදිී මේ පින් අනුමෝදන් වෙත්තා පරලො ජීවිත සැපවත්තේවා සුවපත්තේවා උතුම් නිවනටම පත්වේවා කිය සියලු දෙනාට පින් අනුමෝදන් කරපු එවගේම වකුගඩු රෝගයක් සෑදිී ඇමරිකාවේ සිටින්න කසුන්දි ලක්මාලි දියණයට නරුවන්ගේ ආශිරවා දේ නිදක්්ටිරෝගේ සම්පත්තිමල මේවා කිලාශීනවාද කරනවා. තිගහෙමනං ඔබ හැම දෙනාටමත්. අද මේ ධර්මත් ස්වනීට එකතු වෙච්ච සියලු දෙනාටමත් බනෑසු හැම දෙනාටමත්. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනරුවන්ගේ ආශිීරවාදයම සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිස්සම මේ උතුම් පින්බිමි මේ ධර්මත්වන මේ පින ඔබට ආශිර්වා දෙයක් වේවා කියලා. ර තිහෙමනම් ඔබ හැම දෙෙනටමත් උතුම් ධර්මාාවවබෝධය පිණස්සම මේ ධර්මස්ත්‍රවන මේ පිනාශිර්වාදයක් වේවා කිලාශිර්වාද කරම්. තුම වැදගන්න බිවාදන සීලිස්ස නිච්චං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන් තිේ ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්තිී සර්ග සම්පත්ති මේ වච්ච. නිබ්භාන සම්පත්ති මිනාති සමිච්ජතු හැම දෙෙනම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සූපත්තේවා සපත් හැම දෙටමතෙරව ස ශ්‍රවනය කළ මේ උතුම් ධර්මය ඔබ හැමදිනාටමුතුම ශ්‍රධහන්සේ තුපත වාාගන්නට ධර්මාව බොෝදේ පිණිසම හේතුබේවාවාසනවේවා. අප්‍රමාදීව ධර්මී හැසිරන ශ්‍රාපකයන් විදිහට මෙඋතුම් ධර්මය ශ්‍රභණය කරට නිබදව මිස් දහම් විකාශයෙන් පෙන්මත් ඔබට එල කඩ සල සාදී තිබෙනවා. මෙත් සඳහම් විකාශයෙන් බාහිර පටිකතකිරීම් වශයෙන් දෙවැනි නන්විද ප්‍රදේශවල පෝචනී සිදස්ථානානශ්‍රය කරහනමින් පවත්මන්ලාබූ අසිරිමත් ධර්මාණ ශාසනාවන් මෙ සඳහම් විකාශයෙන් බොදධාවිි වන්දනා සත්ධර්ම දේශනාමාලාාවෙන් ඔබට ඉතාමත්ම පින්සතු විල්ලිනුයි දධර්මධාන පිණස ිස්සරු හරරින්නේ ප ව තු ධර්මාන. ආස දබසේ මේ උත්තර තරපුුණ්‍ය බහොමී අයිතිහාන්සික කළුතර බෝ සමිතුන් වහන්සේ අභිය සබ සිට විචිත්‍රවත්පදේශනා කොට පදල් හොරන ශීලසුවන්න ගිලන් භික්‍ෂ මධ්‍යස්ථානයේ පෝෂනය වක්කුල මහන්සේ, අත ගෞරවනි නිර්මාතරූවර විචිත්‍ර ධර්මකතික පරමපෝචනීය, පිල්මත් ගලිග මූයින් ඥාන දීපල් ස්වාමින් වහන්සේට අපි හැම දෙනම සාධක හරපබත්තුමින් පොනියානු මෝදනා කරම. සාධහෝ සාධහෝ සාෝ. පිත් මේ තු ර්මධානය මහ පින් කමබෙනවෙන් ශ්‍රද්හ සම්පන්න දායකත්වේ දැකුවා විශ්‍රාමලත් සහකාර පොලිස් අධිකාරී තුමන් ඩී බන්දුුලසී පෙරේරා මහත්මයතුලු පවුලේ සත් පුරුෂ පින්මත් පිරිස මේ කටයතු සංවිධාරය රට තු බරල ගන කාධිකාර. බගේ චරිදගුණ තිලක මහත්මාතුල පවලේපින් මත් පිරිස බෙසි නේ පින්වා හැමදිනනාටමත් ධර්ම ස්්‍රපණය වෙනුවෙන් කළුතර ෝ සමතන් වහන්සේ අභේසිට පැස්වුණු සදධර්මස්ත්‍රාවක පින් මත් හැමදිනාටමත් මෙත්සතින් මෙස හම් විකාශයෙන් බයස්ක බහමදිනාටමත් උතුම් නිබන්ඳොරටුවක් බටම උතුන් මහ පින් කමනු මෝදනාාව වා කියන පාර්ථනාවෙන් ස්වමින්න් වහන්සේට පිරිකර පෝජානසදු කරමින්න්න අසිරිිමත් පින් කමලින්ීමමට පත් කරනවා. දෙවෙනි නක විද් ප්‍රදේශබලෝ බේගම විහාරස්ථානය සිද්ධස්ථන සංවිධානය කරන උතුම් ධර්මදාානේ පෙන්කම ලොවකට දායාද කරන්නට මෙත් සඳහම්භිකාශයෙන් මෙලෙසින් ඔබට පටිගතකිරේ වශයෙන් හෝ සජීවලෙස මාධ්‍ය අනුග්‍රහය සලසාගත හැකේ. එක පුුණි මන්ත සිපත් කිරීමෙන් උතුම් පෙන්කම නිමට පත්කරනවා ඔබ හමඳනාටම කළුතර බෝ සමිතුන් වහන්සේගේ අනන්තාශරුවාදය වේවා. සමා සබුදුසන්න.